අයිෝුවන් සිසු දරු දරියන ගුරුගෙදර අධ්‍යාන වැඩසටහන් මාලාවේ තවත් අලුත් අධියරකින් අද මාවබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. උසස් පෙළ සුත්ත ගනිතය විශය නිර්දේශයේ අපට ලැබෙන විවාහාරික ගනිතය කොටසේ ස්थිතිවිද්‍යාව ඒකකය යටතේ ඇතුළත්වන රාමු සැකිලි පාඩම පිළිබඳව වැඩටරහනකුයි. මේ පාඩම අධින් ආරම්භවන, ත් පාඩමක් වශයෙන් නෙමෙයි අපි සාකච්චා කරන්නේ පසුගිය සතියේ පාඩමක දෙවෙනි පාඩම් කොටස ඒකකය වශයනුයි. පසුගිය සතියේ පාඩම නරඹපු දරුදරියන්ට මතක ඇති. අපි පසුගිය සතියේදී රාමුසකිල්ලක් පිළිබඳව මූලික කාරණා මූලික සංකල්ප සවිස්තරාත්මක සාකච්ඡා කළා. ඒදී අපි සාකච්ඡා කරන්නට යෙදුනා රාමුසැකිල්ලක් යන උකුමක්ද. රාමසකිල්ලක් සතු අපේ විශයනිර්දේශයට යටත්ව තිබීතු ගුණංග මොනවාද කියන එක. මා අද පාඩමට පිවිසෙනට පෙර ඉතා කෙටියෙන් මදක් ඔබට මතක් කරන්නට කැමති පසුගිය සතියේ අපි සාකච්ඡා කරන්නටය දුණු ඒ කොටස් ටික මොනවාද කියන එක. අද කතා කරන පාඩම රාමිසකිලි දෙවනා දියර පසුගිය පාඩමෙන් අපි සාකච්ඡා කලා හමසකිල්ලක් යනකුමක් දයි හඳනා ගැනීම ඉන් අනතුරුව විෂයනිර්දේශයටත්තේ අධ්‍යානය කරන ලබන රාමුසකිල්ලක් සතු විශේෂ ගුණාංග. මෙන්න මේ විේෂ ගුණාංගටික ඔය දරුවන් ඉතා හොඳින් අවබෝධ කරගතයුතුයි අපි සාකච්ා කරන ගැටලුවක තිබෙන විේෂ ගුණාංග මනවාද කියන එක. රාමුසකිල්ලක් මුළුමනින්ම දිමාන. එමනත්තම් තලීය වියයතුයි අපිට ලැබෙන විශේනිර්දේශයට අනුව. ත්‍රමාන රාමසකිලි. ට අධ්‍යානය කනන්නට සාකච්චා කරන්නට ැබෙන්නේ නෑ. ඊළඟට රාමු සැකිල්ලක සියලමු දඩු සැහැල්ලු දඩු වෙනවා. අපි කලින් කතා කළ පාඩමේ අපි බර සහිත දඩු කතා කළත්, ප්‍රාමුසකිලි පාඩමේදී අපිට ලැබෙන්නේ සියලමු දඩු සැහැල්ලු ද්ඩු. ඊළඟට රාමු සැකිල්ලේ සියලුම දඩු ඒවායි කෙලවරවලදී සුචාල ලෙස සුමටව අසව් කරලා තියෙනවා. රාමකට්ටුව නිර්මාණය කිරීම සඳහා. ඉළඟට බාහිර බල හැර රාමුවේ සියලුම සන්දිවල ප්‍රති දඩුවස්සේම පමණක් ක්‍රියා කරනවා. සෑම සන්ධියකදීම ක්‍රියා කරන්නාව ප්‍රතික්‍රියා රාමු සැකිල්ලේ නැත රාමු කට්ටුවේ දණඩුවස්සේ පමණයි ක්‍රියා කරන්නේ එම බල එක්කෝ ආතතියක් වෙනවා නොයිසේ නම් තෙරකුමක් වෙනවා. ආතතියක් හෝ, ර පුමක් යනකෙ එකක් වශයෙන් තමයි සෑම සන්ධියකදීම ක්‍රියා කරන්නාවූ ප්‍රතික්‍රියා දඩුවස්සය ක්‍රියා කරන ප්‍රතික්‍රියා වශයෙන් පවතින්. ඊළඟට බාහිර හා අභ්‍යන්තර බල රාමුවේ බාහිර බල අභ්‍යන්තර බල කියන සියල්ලම මඔබට කලින් සඳහන් කලා රාමු තලියයි දෙමානයි කියලා අන්නේ දිමාන තලයේමයි සියලූම අභ්‍යන්තර හා බාහිර බල ක්‍රියා කරන්නේ. අසව් ක්ෂවලදී කිසිදු බල යුග්මයක් හෝ ව්‍යවාර්තයක් ක්‍රියාත්මක වන්නේ නෑ. කිසි අසව්වක බලයුග්මයක් හෝ බලවිවර්තයක් ක්‍රියයාා නොකරන්නාව රාමුසකිල තමයි අපිට අධ්‍යානය කරන්න ලැබෙන්. මේ ගුණාන්ග සහිත රාමසකිල්ලක බ ප්‍රථ්‍යාබල එකයන අතති හෝ තෙරපුම් හඳුනා ගැනීම සඳහා ඔබට මතක ඇති අපි ක්‍රමය හඳුන්ුව අදුන්නා බෝවන්තනය කියන ක්‍රමය එමනං ඊළඟට කරෙන්නේ. බෝවංකනය යටතේ එම බල හඳුනා ගැනීමයි. මා මෙලෙස සුළු වේලාවක් යොදාගනිමින් ඔබ සමඟ මතක් කරන්නට යෙදුනේ පසුගිය සතියේ මෙම පාඩමේ ආරම්භකධියරයේදී අපි සාකච්ඡා කරන්නට යෙදනු වැදගත් කාරණා ටිකයි. එ නම් දරුවනි ඒ කාරණාටික මතකයට අලුත් කරගන මතකයේ තබාගන අපි අද පාඩමට ක්‍රමය පිවිසිම. අද පාඩමයෙන් මා බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතියේ සාකච්ඡා කළ එම සිද්ධාන්ත මා ඔබට තැන් මතක් කළ එම සිද්ධාන්ත සහිට පෙරපාඩමේද අපි කතා කළ සිද්ධාන්තත් සියල්ලම යොදාගැනිමින් රාමු සැකිල්ලක සර අවස්ථාවේ සිට පසුග විභාග ගැටලු දක්වා ක්‍රම ක්‍රමයෙන් ඔබව ගෙනයාමට අයි. පළවෙනි ගැටලූ වශෙන් මා මෙහිෙදී යොදාගනති බෙනවා ABCBCAC එක එකක් පිළිවෙලින් හතරයි ඒ තුනයි ඒ සහ පහයි ඒ දිගඇති සැහැල්ලු දඩුතුනක්. ABC සැල්ු දඩුතුනක් ඒවා එදිග අපිට ලැිල තියෙනවා ඒ දඩුතුන ඒවා කෙල්වරවලොලදී සුමට අසව් කරලා. ABC ත්‍රිකෝනාකර රාමුවක් නිර්මාණය කරලා තියෙනවා. එම රාමේ ABC දෙකෙලවර, ලක්ෂීය ආධාරක දෙකක් මත රඳවලා තියනවා. රාමුවේ ABCAC දෙකෙලවර ලක්ෂී ආධාර්ක දෙකක් මත රඳවල තියෙනවා. එම ලක්ෂී ආධාරක දෙක තිරස්වයි පවතින්නේ A.AC මට්ටම B ලක්ෂය තියෙන්නේ AACට ඉහලින් ABC.. සිරස්තලෙක තියෙනවා. මෙට මේ කාරණනාටික එකන්න එක ගැටුව තින වැදගත් කාරණටික ඉතා හොඳන්න අබද කරගත යුතුයි. දඩුුවල දිග සපයා තිබෙනවා. ඒළඟට ABC රාමුවේ ABCAC දෙකලවර පවතින් එකම තිරස්මට්ටම බව සඳහන් වෙනවා Bී ලක්ෂයේ ABCACට ඉහිලින් තියෙන බව සඳහන් වෙනවා. රාමුව සිරස්තලයක සමුතුලිතුව පවත්වාගෙන ඇති බව සඳහන් වෙනවා. ඒළංඟට බාහිර බලයක් වශයෙන් B. ශීර්ෂයට නිුටන් දාහක භාරයක් දවලා තියෙනවා. මේ ආකාරයෙන් පද්ධතිය සමුදුලතුව තියෙන විට අපිට කියනවා දඩුුවල පවත්නා. ්‍ර්‍යා බල දඩුවල ක්‍රියා කරන ප්‍ර්‍යා බල නිර්ණය කරන්න කියලා. ගැටලේ වැදගත් කාරර්ණාටික ත්‍රිකෝනාකාරාම සි තිරස් දිග එක්ෙක් දණ්ඩේ දිග සඳහන් වෙනවා එතකොට මෙආකාරයෙන් පාදතුනෙහි දිග හතරයි ඒ තුනයි ඒ පහහියේ ලෙස දුටු පමණින්ම ඔයදරුවන්ට මතක් වෙන්න ඕන පෙවසරුවලදී අපි අධ්‍යානය කරපු පයිතකර සම්බන්ධය. පයිතකර ත්‍රිත්වයේ සරලතම මූලිකම ආකාරය තමයි, තුන හතර සහ පහ. මේක අපිට සඳහන්න්නනෝ දඩුුවල දිග හතරයියේ තුනයියේ පහයි ඒ කියලා. ත ඒ කියන තවත් යම් කිසි ගුණාකාරකයක් පොද වශයෙන් මූලික පයිතර ස්තිත්වය එතන පවතිනව තුන හතර පහ. ඒ අනුව මේ ත්‍රිකෝනය රිජකෝන ත්‍රිකෝනයක් එකකට රිජිකෝණ ්‍රිකෝයක් කිව ඔබ පටවා ගන්න එපා. රිජකෝනය පවතින්නේ කොතනද. රජිකෝනය පවතින්නේ දිගම පාදේවන කරණයට සම්මකවායි කියලා පැහැදිලෝ හඳුනා ගණ්ඩ ඕනේ. ඊළංඟට ABC.AC දෙකලවර ආධාර්ක දෙකමත තියෙනවා B. ශීර්ෂයට නියවටන්දාහ අමතර බලය උදල තියෙනවා. A C තිරස්ව පවතිනෝ දිග පහයි A. ඊළංඟට ත්‍රිකෝණය සම්පූර්ණ වෙනවා ABCAB හතරයියේ ABCBC තුනයි A, පහයි ඒ මා නැවතත් ඉතා හොඳින් මතක් කරනවා කිසි සේත්ම මේ පාදවලදිග වරදද වගන්න පා තුන හර පහ දුටු පමණින් කලබල වෙලා පයිතිතකර සම්බන්ධය මතක් කරලා පටලවා ගත්තොත් ඔබ ගැටලුවෝවරදිනවා. එතකොට බ රිජිකෝණයක් වශයෙන් පවතිනවා A දෙකළවර තිරස් ආධාර දෙ තිරස් මට්ට මේ පවතිනවා B. ශීර්ෂයට යෙද බාහිර බලය තියන නිවටන් දාහ මේ තියෙෙන පද්ධතියේ ජාමතික ස්වරූපය සහ යොදාඇති බාහිර බලේ. එතකොට දරුවනි මේ ආකාරයට මේ පද්ධතිය සමුතුලිතව තිරස්මට්ට මේ රඳවා ගැනීමේදී. අපි දන්නවා මේ ආධාරක දෙක මතින් එනවා සිරස් ප්‍රතික්‍රියා දෙකක් ඒ ලක්ෂයේ RRA කියල සඳහන් වෙනවා සීලක්ෂයේ RRC කියල සඳහන් කරලා තියනවා. එක මාරකුරක් දාන්න එපාම ඔබට එක නැවතත් ස්ත් මතක් කරන්නම් සමමිතික නම් පමණයි අපිට එක මාගයක් පවතිලසේ සලකණ්ඩ පුළුවන් වෙන්නේ මේ රූපය සමමිතික නැහැ. ඒනිසා ඒ ලක්ෂයේ RRA සහ සී ලක්ෂයේ RRC අිලම ප්‍රතික්‍රයාා දෙකක් සඳහන් වෙනවා. දැන් අපිට මුලින්මති යෙන්නේ බෝවන්තනටයන්ඩ කලින් මේ RRARC බාහිර ප්‍රතික්‍රියා බලදක නිර්ණය කර ගැනීම. තා සරල ද්ධතියේ සිරස් සතුලිත්තාව සැලපුූත් අපිට සමීකරණයක් ලියන්න්නද පුළුවන් සිරස් සමුතුලිත්තාව සැලකීමෙන්, RRA දන RRC සිරස්ව ඉහට ක්‍රියා කරනවා, Bීලක්ෂයෙන් දාහයි න්‍යවටන්, සිරස්ව පහලට ක්‍රියා කරනවා. මේ තියෙ සිරස් සමුතුලිත්තා සමීකරණන. ඊළඟට එක්ලක්ෂයක් පටා ගූර්ණගත්තොත් අපිට පුළුවනි එක්බාලයක් නිර්ණය කරගන්න. එතනදි ඔබට මතක් වෙන්න ඕනේ. ගරණ ගන්නා ලක්ෂයේ බලය සමීකරනයට ඇතුළත් වෙන්නේ නැහැ අනිත් බලය පමණක් ඇතුළත් වනා ආකාරයට අපි ඒ ලක්ෂයෙන් ගූරණ ත්තොත් එතකොට ඒ හරහා ක්‍රියාත්මක වන්න වූ RRA බලය ඉවත් වී RRC වලාගේ අපිට ලබා ගන්න පුළුවන්. එතකොට දරුවනි මෙආකාරයට RRC බලයත් එක ගූරණය ගන්න ගිහම අපිට මේ දිග පහයි ඒ RRCට දුරවශයෙන් භවිතා කරන්න පුළුවන්ක්ෂයට බීලක්ෂයේදී ක්‍රියා කරන්න වූ බලයට ලම්බදුර සොයා ගන්නට ගිය හම අපිට මේ රූපයේ කිසියම් කෝනයක් අවශ්‍ය වෙනවා. එනිසා මාම මෙතන තීටකෝනයක් වශයෙන් සඳහන් කරනවා නමුත් පාද තුනම දන්නා බැවින් සහ රජුකෝනිිත්‍රිකෝණයක් බැවින් කිසිසේත්ම මේ තීට අගඥාතයක් වශයෙන් පවතින්නේ නෑ මේකපිට ඉතා සරලෝ හයාගන්න පුළුවන් වෙනවා. ඒමනං අපි බලමු ඒලක්ෂයවට ගූරණ සමීකරණයක් ලැබෙන ආකාරය. RRC බලට ලම්බදුර පහයි ඒ, යින් බලට ම්බදුර ඔබට පැදිලුව පේනවා මේ හයි නිටන් ලට ලම්බදුරේනවා මෙතනට හතරයියේ කොස්තීට මේ පාදේ හ මෙතනට විබේදය කළ හම තිරස්වෙනවා හතරයේ කොස්ී දා නනිවටන් හතරයියේ කොස්තීට මෙතනින් ඒ පොදුසාධකය වශයෙන් ඉවත්වෙලා RRCN කොස්ීට ලැබෙනවා කොස්ීට මේ රිජකෝණී තරිකෝණෙන් අපට ආදේශ කරන්න පුළුවන් බද්ධ පාදයපදීම කරණය. ර ඒ බෙදීම පහයි ඒ කියන හතර බෙදීම පහයි. එමනම් කොස්තීටගේ ආදේශ කළහම RRCගේ අපිට ලැබෙන නිවටන් හයිසිය හතලියයක් වශය. මෙම RRC අගේ සිරස් සම්තුලිත්තා සමීකරණයට ආදේශ කළ විට ඉතා සරලව අපිට Rඒ වලාගේ වාගන්න පුළුවන් වෙනවා තුන් සිය හැටක් ලෙස. ඒමන අපි දැන් බාහිර ප්‍රතිික්‍රයා බලදක නිර්ණය කරලා අවසන් වෙනවා Rසා RRC, අපි ලක්ුණු කරගන්නවා රූපයේ RRA තුන්සේ හැටයි නියුටන් RRC හසිය හත ලියහායි නියවටන්. දැම් පද්ධතියේ බාහිර බල සියල්ල අපිට ලැබිලා ඉවරයි දැන් අපිට තියෙන්න මේක බෝවංකනයේ යටතේ පවරෙන් පිවර සන්ධයක් වට අධ්‍යානය කරමින් දඩුවල ක්‍රියාත්මක වන්න වූ ප්‍රත්‍යාබල නිර්ණය කර ගැනීම. බෝවංකනයයට ේ මේ රූපය අධ්‍යානය කරම සඳහා. ප අවකාශ අංකනය කර ගන්නවා. එ දෙක්ක තුන හතර මෙ හිදී පැහැදිලො තේරුම් ගණ්ඩ. එ මේ අවකාශයට අපි යෙදුවොත්. එක කියන අංකය මෙතනට එනකම්ම පවතිනවා මොකද වෙනත් බලයකින් වෙන් වන්නේ නැහැ. මේ එක කියන අවකාශය මෙතනට එනකම්ම නත් සි බයකින් වෙන්වන්න එනෑ ඉලාට මෙතින් මේ පැත්තට යනකොට තුන් ස හැට කියන බලය හර අවකාශය වෙන්වන බැවින් මේ එක ලක්කම මෙතින් එහටග බෑ එතනට අලුත් තිලක්කක් ලබෙන. එමං යොදල තින දෙක. දෙක කියන අවකාශය මෙතනට යනකයි යන්න පුළුවන්. හයිසි හතලියට බලයෙන් එහහා පැත්තට ගිහම නැවතත් දෙක පරිහරණය කරන්න බැහැ අපිට එක අලුත් අංකයක් යදෙනවා තුන. තුන කියන අවකාශය මෙතනට එනකංගෙනවා. නිටන් බල හ පැත්තර ගහම තුනවකාශය නම ඒතකට පවති මේ පැත්තේ ංක එක අවකාශය එන රූපේ බාහිරෙන්තිෙන් අවකාශක න අංකනය වෙන එක දෙකක් තුන කියලා ඇතුළ අවකාශය හතර වශයෙන් නම් කරලා තියෙන. දැන් අපිට පුළුවන් යම් කිසි සන්ධකින් ආරම්භ කරලා බෝ අංකනය ඉදිරියට ක්‍රියාත්මක කරගනයන්න. මඔබට පසුගි සතිය සඳහන් කලා කිසියම් සන්ධියකදී අග්ඥාත බල දෙකකට බඩා වැඩියන් තියෙනවාන. අගඥාත බල දෙකට වඩා වැඩියෙන් තියෙනවනම්. එම සන්දියේ බල නිර්ණය කර ගැනීම අපාසු බැවින් අපි වෙනත් සන්දිියකින් බල නිර්ණය කරගන්නවා. නමුත් මේ රූපයේ අපි ටිතා පැහැදිලෝ පේනවා A සන්දිය ගත්තත් දඩු අඥ්ඥාත බල දෙකයි පවතින්. C සන්දිය ගත්තත් BBCAC දඩු දෙකේ අඥ්‍යාත බල දෙක පමණයි පවතින්නේ. B සන්දිය ගත්තත් BABC අඥඥාත බල දෙකක් පමණයි පවතින් එහමනම්. සන්ීයෙන් බී සන්ධීයෙන් හෝසී සන්ඳීයෙන් කුමන සන්දියකින් ආරම්භ කළත් මේ ගැටලු ේ නම් බල දෙකට වඩා අ්‍යාත බල දෙකට වඩ වැඩියෙන් පවතින අවස්ථාවක් ක අපිටල බෙන්නේ නැ ඒ පිට ඕනෑම සන්දියකින් ආරම්භ කරන පුළුවන්. ඒ සන්ඳීෙන් ආරම්භ කළොත් ඒ සන්ඳීෙන් වාමාවර්තව එත්ම පසුගි සතිය ට සඳහන් කළ අපි සෑම සන්ධයක් වටාම සම්බත දිශාවශයෙන් වාමාවර්ථ දිශාව පරිහිරණය කරනවා එම නං. ස්සල් ල අපි බලන්නේ දන්නා බලය දන්නා බලේ හරහා යනකොට වාමාවර්ථව ලැබෙන්න්නේ අපිට එක දෙක. මේ සන්දිය වටා වාමාවර්ථව සැලකීමේදී එක අවකාශයේ සිට දෙකාවකාශය දක්වා යනකොට ඉහලට තුන්සේ හැටක් එක අවකාශයේ සිට දෙකාවකාශය දක්වා යනට ඉහලට තුන්සිේ හැටක්ම එතන කාරණ දෙකක් කියනවා. දිශාව ඉහලට විශාලක්වය තුන්සේ හැටයි. එමන එකේ සිට දෙක දක්වා යාමේදී රස්ස හළ දිශාවට තුන්සය හැටයි. එකේ සිට දෙකදක්වා යාමේදී ඉහළ දිශාවට තුන්සේ හැටයි. පසුගිය සතියේ පාඩම නරමන්න නොලැබුණු දරුවක් ඉන්නවනම් බලයි දැම් මම්ම එතන එකේ සිට දෙක දක්වා ඊතලයක් වෙදලා නැහැ කියන එක. නමුත් අපිඒ පසුගිය සතිය මතක් කලා සිද්ධාන්ත යටතේ කොයිම වෙලාවකවත් ප්‍රත්්‍ය බල සටහනේ දිශාව ලකුණු කරන්න එපා මපද අපට එක්සන්දියක් වට මේ ඉහලට පශ අධ්‍යාන කළත් වෙනත් සන්ධයක් වට අධ්‍යානය කිරමි සමහරට මේ පහලට ගිල අධ්‍යාය කරන්න සිද්ද වෙන පුළුවන්. එනිසා ඉතා හොඳින් මතක තියාගන්න ප්‍ර්‍යාබල සටහනි අපි ලකුණු කරන්නේ විශාලත්වය පමණයි අවකාශ සමඟ දිශාව ලකුණු කරන්නේ නෑ. එමනම් එකේ සිට දෙක දක්වා යාම ඉහල තුන්සි හැටයි. මෙතන් ඉහට කියන එක දිශාව ලැබෙන එකේ සිට එකක දක්වා තියන්නේ ඉහට තුන්සී හැටයි. ඊළඟට දෙකේසිට හතර දක්වා. අපි සලකන්න ඒ සන්දිය එහෙනම් මෙතන වටේ යනකොට. දෙකේ සිට හතරදක්වා යාමේදී. ඒ. දන්ඩේ පවතින්න බලය. ඒ දන්්ඩේ ක්‍රියත්ම කොන ප්‍රත්‍යා බලය මෙතන අපට තවම දන්නන්නේ නැහැ ආතතියක් ද තෙරපුමක්ද කියලා. ඒහම් දිශාව අපි දන්නේ නෑ. එමනම් දෙකේසිට හතරදක්වා යාමේදී බලය විශාලත්වය දන්නෙත් නෑ දිශාව දන්නෙත් නෑ. අපි දන්න එකම කාරණයයි මොකක්ද. දෙකේ සිට හතර දක්වා යාමේදී එක තිරස්ව ක්‍රියාත්මක වන බලයක් බව පමණයි අපි දන්නේ. දෙකේසිට හතර දක්වා යාමේදී, තිරස්ව ක්‍රියාත්මක වන බව දන්නවා දිශාව දන්නෙත් නෑ විශාලත්තවය දන්නෙත් නෑ. එහනම් අපි දෙකේසිට හතර දක්වා යාමේදී, තිරස් බව පමණක් දන්නකාරණය ලකුණු කරගන්න. තවම තියෙන්නේ සම්පූර්ණ වූ ප්‍රථ්‍යබල සට හනක් නෙමෙයි අර්ධ වශයෙන් මායක ලකුණු කරලා තියෙන්නේ තිිත්‍රේකාාවකින් දෙකේ සිට හතර තිරස්. විශාව දන්නෙත්නය ශාලන්ත දන්නෙත්නෑ. ඊළඟට අපියනවා හතරේසිට හතරේසිට එකට යනකොට මෙන්න මේ පැත්තට ආනතව තීටාකෝණයකින් තිරසට දකුණට ආනත වෙලා තිරසට තීටාකෝනයකින් හතර එක. එම නම් එක ලක්ෂය තියෙන්නේ මෙතන නිසා දරුවන හතර එක වෙන්න ඕන මෙන්න මේ ආකාරයටයි. මකද මේ ආනතිය තිරසට ීට එලෙසම තිෙන්න්න ඕන මෙතනම් මේ ආකාරයට. එහමනම් කිය අන්කේ මෙන්න මේ ප්‍රදේශයෙන් කොහංහරි ලකුණු වෙන්න ඕන තීටකෝනේ පවතින ආකාරයට. තීටකෝනේ තිරසට පවතින ආකාරයට හතර එක හොයා ගන්න අපි මේ තිරසට ටීට අනත රේකාව මේ ආකාරයෙන් ලකුණු කරලා එමන හතර ලබෙන් ඕොන තනයි අන්න දැන් අපිට පුළුවන් දෙක හතර රේකාව සම්පූර්ණ කරන්න. දැන් තිිත්්‍රරේකාව අවශ්‍ය නෑ එහෙමනම් දෙක හතර දිශාගත වෙලා තියෙන්නේ දකුණට එමනම් මෙතන ඊතලයක් ලකුණ වෙන්න ඕනෙ දුණ මේ තියෙන්න්න දක්ුණට. හේතුව දෙක හතර දකුණු පැත්තර යන නිසා. මේ ඉතලේ දකුණට. එමනම් මේ දණ්ඩේ අනෙත් කලවරේ සමානහා ප්‍රතිව රුද්දධව අනෙක් ඉතලේ ලකුණු වෙන්නඩ ඕන මේ ආකාරෙන් එත ොට දැන් මෙතනද අපිට ලබෙනවා මේ දණ්ඩේ ක්‍රියාත්මක වන්නේ ආතති බලයා. ඊළඟට හතර එක මේ සන්ධියවටායාමේදී වාමාවර්ථව හතර එක ක්‍රියාත්මක වන්නේ පහලට. එම අපි ද හතර එක සම්පූර්ණ කරමු. පහලට තියන්. එමන මෙතන ඉතලේ ලුණු වෙන්න ඕන පහල දිශාවට එතකොට මෙතන ඉතලයේ පහළ දිශාවට ලකුණු උන හම සමානහා ප්‍රතියවුද්ධ අනිත් කෙලවරේ ඉහල් දිශාවට ලකුණ වෙනවා ඒ කියන්නේ A.AB. දණ්ඩෙ තියෙන්නේ තෙරපුුමක්. විශාලත්වය අපි තවම හවාගෙන නැහැ ගුණාන්ගේ පමණක් වාගෙන තියෙනවා ආතතියක් හා තෙරකුමක් බව. ඊළඟට අපි තවත් සන්දයකින් හවාගන්නවා මේ දඩෙ ක්‍රාත්මක ව බලය. දෙ තුන සීසන්ධී වටා සලකන. සීසන්දිීවට වාමාවර්තවයාමයේදී අපි ඔන්න ඉස්සල්ල බලමු ලකුණු එච්ච ලය හතර දෙක මේ දිශාවට තියෙනවද. සීසන්දිී වටා සැලකීමේදී වාමාවර්තව හතර දෙක වම් පැත්තට තියනොම හතර දෙකවම් පැත්තට තියෙනවා. ඒළඟට දෙක තුන ඉහලට හයසී හතලයක්ක්. දෙ තුන ඉහලට හයසී හතලයක් ලැබෙනවා. එතකොට අපට තුනහර කෙලිම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා තුන හතර පවතින්නේ පහල දිශාවට. තුන හතර දිශාගත වෙනවා පහට සිරසට තීටකෝනයක් කානතව. මෙතන තීටනං මෙ සිරසට තීත වෙනවා. එවන මේ ඊතලේ පහලට වැටෙනවා සමානාප්‍රතිවුද්ධව මෙතන තලයක් වැටෙනවා ඉහලට Bී. දණ්ඩෙ තියෙන්න්නේ තෙරපුමක්. එතකොට ැන් දැඩුතුනියීම ක්‍රියාත්මක වන්නාවූ ප්‍රත්‍යාබල ආතතිද තෙරපුම් ද යනවග අපි නිර්ණය කරගන අවසානයි. නමුත් අවම අපි මේවායේ විශාලත්වයන් ලබාගෙන නෑ. ඒමනන් දරුවුණේ දැන් අපිට තියෙන්නේ ප්‍රත්‍යා බලසට අහන පාවිච්චි කරලා මේ නොදන්නා බලවල විාලත්වයන් ස්යා ගැනීමයි. උදාහරණයක් වශයෙන් ABC.AB. දණ්ඩේ පවතින බලය හයාගණ්ඩ අවශ්‍ය නම්. ABCAB. දණ්ඩේ පවතින බලය හොයාගන්න අවශ්‍ය නම් අපි කරන්න ඕනේ ABC.AB. දන්්ඩ මගින් වෙන්වන අවකාශ දෙක. හතර අවකාශ දෙක. එක හතර අවකාශ දෙක වෙන් වෙන්නේ ඒAB දන්්ඩෙන් එමන මේ තියෙන්නේ එක එක හතර ප්‍ර්‍යබලේ විශාරත්වය, ප්‍ර්‍යාබල සරටහනෙන් ලබා ගන්න පුළුවන්. මේ රේකා කණ්ඩේ විශාලත්වය වශයෙන් ලැබෙන අගිය තමයි එක හතර අවකාශ දෙක වෙන්වන දන්්ඩේ පවතින ප්‍රත්‍යාබලය විශාලත්වය වෙන්නේ. එක දෙක ගත්තොත් ඒ දන්නා බලයක්. දෙක තුන, දෙක තුන ඒකත් දන්නා බලයක් ඊළඟට හතර තුන ගත්තු. මේ තියන හ හතර තුන ලක්ෂ දෙක අතර ප්‍ර්‍යබල සටහනේ විශාලත්වය වෙන්නේ හතර තුන අවකාශදක වෙන්වන දණ්ඩේ ප්‍රත්‍යා බලය. ඒමන අපි දැන් ප්‍රථ්‍යබල සටහන භාවිතා කරලා නොදන්න බලටක හොයා ගමුම්. නැවතත්මාම ප්‍රත්‍යාල සටහන මෙත දක්වනවා. ත්‍රිකෝන දෙකයි වශයෙන් අපිට පහසුවෙන් අංකනය කරගත්තා ඒමන අපේ මේ ක් ත්‍රිකෝණය සැලකුවත්. ස්ත්‍රිෝනය සැලකූ හම එක කෝනයක් දන්නවා. එක පාදයක විශලත්වය දන්නවා. අපිට අනික් පාද කොහ ගන්න පුළුවන්. තෑන්තිට ලිව්ොත්. මේ ඔදරූ බොම සරලෝ දන්නවා. ටෑන්තීට සම්ක පාදය බෙදීම බද්ධ පාදය වශයෙන් සම්මුඛපාදය තුන්සේ හැටයි, බද්ධ පාදේ දෙක හතර වශයෙන්ම සඳහන් වෙලා තියෙනවා. එහම් ඔතනින් අපිට ටෑන්තීටගේ රූපයේ ජාමිතියෙන් නාදේශ කළහම දෙක හතට බලයවා ගන්න පුුව. රූපයේ ජාමතතියෙන් ටෑන්තට වෙන්නේ තුන බෙදීම හතරයි. රාම සැකිල්ලේ තිබුණු අගන්ටික තුනයියේ හතරයි පහයි ඔබට මතක ඇති. ඒයනුවට ෑන්තට ලැබෙනව තුන බදීම හතර එමනම් තුන්සිය හැට බෙදීම එකක හතර සමානය තුන බෙදීම හතරයි දෙක හතර ප්‍රත්‍යාබලේ විශාලත්ය ලැබෙන නියවටන් හරසිහසුවවා. ඉලට මේකන් සයින්තීට ලිව්ගොත්. සයින්තීට සම්මුඛ පාදී බෙදීම කරණය සම්මඛපාදය තුන්සිය හටයි කරණය වශයෙන් පවතින්නේ එක හතර නැවතත් සයින්තීටගය කකිල්ලේ ාමිතියෙන් තුන ෙදීම පහහි කෙළ දන්න පුුව පිජකෝන ත්‍රකෝනයක් තුන හතර පහපාද වූ එන සයින්තට තුන බෙදීම පහයි එක හතරාගේ ලැබෙනවා නිටන් හයිසිය කියලා. දෙක හතර හාරසිය අසූවයි එක හතර හයසීයයි. දෙක හතර හාරසි අසූවයි එක හතර අගේ හයසීජයි. ඊළඟට අපි වෛත්‍රිකෝණය සැලකූත්. වෛත්‍රිකෝනේ සම්මුපාදය බද්ධපාදයක් දෙකම දන්නවා කරණය විතරක් වා ගන්න තියෙනවා කොස්තට ලිව්ුවොත් බද්ධපාදය බෙදීමකාරණය හයිසිීහතලිය බෙදීම. තුන හතර රූපේ ජාමිතියෙන් කොස්තීටගේ යදහාම හතර බෙදීම පහක් කියලා අපිට තුන හතර ලැබෙනවා අට සීයයි නවටන්. එ තුනහතර අවකාශදක වන්නට දණ්ඩේ පවතින බලය නනිවටන් අටසීයි. දැන් අපි අඥාත බල තුුණ හාගනීවරයි. එක හතර අවකාශ වෙන්වන දන්ඩ දෙක හතර අවකාශ වෙන්වන දන්ඩ සහ තුනහතර අවකාශ වෙන්න්න ද දඩ තුනේ ප්‍ර්‍යා බල. නිර්ණ වෙලා අවසානය දැන් එහෙනම් මේ ප්‍රත්්‍යාබලටික අපි නැවතත් සැකිල්ලේ සඳහන් කරගම්. එක හතර අවකාශ වෙන්වනට දන්්ඩේ හය සීයයි. එක හතර හය සීයයි. ඊළඟට දෙ දෙ හතර අවකාශ වවට දණ්ඩෙ හාරසිය අසූවයි. අනිත් එක තුනහතර අවකාශ වෙන්වන දන්ඩෙ අට සීයයි. මේ තියෙෙන සම්පූර්ණම ප්‍රථ්‍යාබලටික ආතතිද තෙරපුම්ද කියන සියලු කාරණ වෙන්වෙන් වශයෙන් දක්වමින් ප අපි ඔක්කෝමට දැන් හොල ඉවරයි. දැන් අපිට තියෙන මේක පැහැදිලිව වගුවක ආතති තෙරපුුම් වෙන්කර දක්වමින් පිළිතුර අවසාන පිළිතුර ඉදිරිපත් කරණටයි. මෙතනි දරුවනි ආවාසාන පිළිතුරට යන්න කින් තවත් වැදගත් කරනයක් මතක් කරනවා. මොකක්ද මේ ප්‍රත්‍යාබල සටහන ඇඳීමට ඔබට අවශ්‍යනම් ප්‍රස්ථාර කොලයක් භාවිතා කරන්නත් පුළුවන් එම නැත්තං. බ සාමාන්‍යයෙන් පිළිතුරු සපයන සුපුරුදු කඩදාසයේ මේ සටහ නඳන්නත් පුළුවන්. නමුත් මා පුද්ගලිකව අධ්‍යකීමෙන් දන්නා කාරණයක් තමයි වඩා හොඳයි ඔබ මේ ප්‍රත්‍යබල සටහන ප්‍රස්ථාර කොලේ සඳහන් කරන ඕන මොකද ප්‍රස්ථාර කොලේ සඳහන් කිරීමේදී කුඩා හෝ වැරදගකින් තොරව ඉතා නිවැරදිව අපිට පිල්තුරට යන්න පුළුවන් වෙනවා පාදවල විශාලත්වයන් සහ කෝන තා නිවැරදිව එතනැද අපිට වැඩි කාලයක් ගත කරන්න නැතුව සරව ලලාාගන්න පුළුවන්ගෙන ප්‍රස්ථාර කොලේ පාවිච්චි කර නිවැරදි සටහන අදන්න පුළුවන් මොකද සහර ගන් වල ලැබිල තියවා ඉතා කුඩා වෙනස්වීමකින් උදාහරණයක් වශයෙන් එක හතර එට ඉහලින් හතරතිබුණත් දිශා උඩට වෙන. එකට ඇතිින් හතරතිබුණත් දිශා පහලට වෙනවා. එතකොට දිශා වෙනස් ච්චගම ආත ෝතරම වෙනස්ස වන්න පුළුවන් අකට පිතුර වාරදිවා. ප්‍රස්ථර කොලේ ඇඳීමේද ඒ වැරද දුවෙන හරිම අඩු. එමනං අපි මේ අවසාන පිළිතුර ඉදිරිපත් කරමු වගුවකින් මේ තියන ප්‍රත්්‍යාබල සටහන සහ ආතති තෙරපු හොයාගත්තු අගයන් එක් එක් දණ්ඩේ ප්‍රත්්‍යබලය දන්්ඩ නම් කරලා තිනෙන ප්‍රථ්‍යබල නිවටන්වලින් සඳහන් වෙනවා ආතතියක්ද තරපුුමක්ද කියනවාග. ABC . ABC දන්ඩේ තියන දෙපසට ඉතල දෙක් ඉදිල තියෙන නිසා ඔබදන්නවා තියන තෙරපුමක් අගගේ හයසීය. එනම් තෙරපුම හයසීයයි. ABC. දන්ඩ. . ද්ඩ තියෙන්නේ තෙරපුමක් අටසීයයි. A. දණ්ඩ තියෙන්නේ ආතතියක් හාරසය අසූගයි. එතන දරුණේ ම තවස්කාරණයක් මතක් කරන සාමාන්‍යෙන් අපිට විභාගේයේද මේකට ලකුණු ලැබෙන්නේ මේ අගයන් ටිකට බොහො විට ලකුණු පහ පහ වෙනම ලැබච් අවස්ථා තියනවා උදාාරණයක් වශෙන් හයසය කියන අගේට පහයි අටසය කියන අගේට පහයි හාරසය කිය අගේ පහයි මේ සහර්ජණනල වෙනස්සන්නත් පුළුවන්. ක තවත් පහක් ලබෙන මේ හයිසියේ තරපුම කියන ගුණාන්ගේට. එතකොට මේ ඔබ මේ හයිසිය කියන පිළිතුර වැරදිලා මෙතැන ලිවෝොත් අගය නිවැරදිී හයිසීයි තරපුම වෙනුට ආතතිය වැරදි උත්තරයක් එනිසා එක ලකුණු පහක් කහිමි වවා. අගේයට ලකුණු පහයි ගුණාන්ගේට ලකුණු පහයි. හරි පිළිතුර වැදිතැන ලිවොත් එකලුණු පහ කැහිම වන හැබයි ඔබ වැරදි පිළිතුරක් හරිතනක ලිවොත් කිසිම ලකුණක් ලැබන්නේ නෑ. එමනම් හයිසීට පහයි තෙරපුම් ගුණාන්ගේට පහයි අසියයට පහ, තරපුම ුණන්ගේට පහයි, හාරසියසූට පහයි තරපුම් ගුණන්ගේ පහයි.ඒ අනිවාරයෙන් වනමේ සඳහන් කලේ බොහෝවිට කගනග ලක්ුණු ලබෙන ආකාරේ. එමනක් මේ පලවෙෙන ගැටුවේ පිල්තුරු සියල් අපි අවසාන වශයෙන් ඉදිරිපත් කර ඉවරයි. ආතතිහෝ තෙරපුම් වෙන්වෙන් වශයෙන් දක්වමින් නිර්ණය කරන්න කියලායි ලබෙන මේ තියනෙන වෙන්වෙන් වශයෙන් දක්වමින් නිර්ණය කිරීම. එමනන් දරුවන අපි දැම් මීටඩා ටවටිකක් ලොකු ගානකට මේ ද්ඩ බුණ සැකිල්ලේ තිබුණ දඩු තුනයි මිට වඩ පොඩ්ඩක් වැඩි ගානකට පිළඟට යම් දෙවෙනි ගැටඩුව. දෙවිනි ගැටලු වශයෙන්ම අරන්තියනවා දඩු පහක් තියෙන ඔබට පයනෙන රූපේ. හැබැයි සමානදිගඇති. රූපයේ දක්වා ඇත්තේ සමාන දිගැති සැහැල්ලු දඩු පහක් යදු රාමුසැකිල්ලක්. එය ඒහිදී ඒලක්ෂයේදී අච්චලව ක්කට සුචල ලෙස සෞක කරල තියෙනවා. ඒ ලක්ෂය. Bී ලක්ෂය ආධාරකයක් මත තියනවා. Bී ලක්ෂය තියෙනවා ආධාරකයක් මත ඒ ලක්ෂය සුමට වසෞකරල තියෙනවා A.AB තිරස්ව පවතිනවා. රාමුව සිරස්ථ ලේක සමුතුලිතුව තියෙනවා. සී ලක්ෂයෙන් නුටන් දාහක බාරයක් එල් තියනවා මොනෝොදව දෙකත් කාරණනාටික ඒ ලක්ෂයේ සුමට අසෞකරල තියෙනවා. B ලක්ෂයේ ආධාරකයක් මත රඳවා තියෙනවා ABCAB තිරස්ව තියෙනවා. ලක්ෂයෙන් බාහිරවයද බලය තියෙනවා. සැකිල් සිරස් තලයක සතුලතව තියනවා. ඒවන අපි මුලින්ම සන්දිිය ප්‍රතික්‍රයා සහ බීවල ප්‍රතික්‍රියාව නිර්ණය කරගත යුතුයි. මේ තියෙන්නේ ඒ සන්දියබී ආධාරකය මත සන්ධියකදී ඔබ දන්නවා. එකනකට ලම්භකව ප්‍රතික්‍රියා සන්ටචක යුගලයක් ක්‍රියාත්මක වෙනවා. අපික සාමාන්‍යයෙන් එක් සහ වයි කියර ලකුණු කරනවා. ඉළකට බවල රස්ව බිලම් ්‍රතිික්‍රාවනවා R ඒ සන්දීයේ ප්‍රතික්‍රියා සන්දිය ප්‍රතිික්‍රියාව බාහිරෙන් යුද බලය දැන් අපිට මේ සැකිල්ලේ සමතුලිත්තාව සල කළ සහ ගෞරණ ගැනීමෙන් පුළුවනි X සහ RB නිර්ණය කරගන්න. අපි සිරස් සමුතුලිත්තාව ගත්තොත් සිරස්ව ඉහිහට ක්‍රියාත්මක වන්නේ RB බලය සහ වයි බලය ඒ දෙකේ එකතුව සමානවෙන්න ඕනේ ර පහලට ක්‍රියා කරන නුටන් හට එම නම් පලවෙනි සමීකරණය සිරස් සම්තුලිත්තාව සැලකීමෙන් අපට ලැබෙනවා වයි ධන RB ඉහලට බල එකතුව සමානයි දාහයි නුටන් පහලට බලයඇත. ඒළඟට අපි ලක්ෂයක් වටා ගූර්ණ ගන්න ගියොත් මේ දඩුවල දිග සමාන දිගති නිසා යම් කිසි අගයක් අපට පාවිතා කරන්න පුළුවන් දන්්ඩක දිග සඳහා. ඒ ලක්ෂවට ගරර්ණ ගන්න ක්ෂවටා ගූර්ණ ගැනීමේදදි. RB බලට මාමහිදදි සලකලති නො දන්්ඩක දිග දෙකයියේ කියලා. එමන ඒක්ෂවටා ගූර්ණ ගැනීමේදදි. RB බලට තියන ලම්බදුර වෙන්නේ ABCAB දන්ඩේ දිග අපි ගමු දෙකයියේ කියලා ඊළඟට නටන් දාහියි බලය. RB වාම අවර්ථ ගූර්ණයක් ලබා දෙනවා දාහ නිියවන් බලය දක්ෂිණ අවර්ථ ගූර්ණයක් ලබා දෙනවා ඒ වටා. එම් දා නිවුටන් බලට තියෙන ලම්බදුර වෙන්නේ ඒ සිට මේ දක්වා. එතන දෙකයියේ මේ පාදයක් දෙකයියේ නිසා දෙකයියේ කොස් කියලා මේ කෝනෙෙන් විබේදය කරන්න පුළුවනි අපි දන්නවා මේක සම්පාධ ිකෝනයක් නිසා ඕනමතනක ෝනයවෙන්න හැටයි එම දෙකයියේ කොස් හැටයි කියලව දන්න පුළුවන්. එතලින් අපි ට ලැබෙන Rබ වලාගේය දෙකයි කොස් හැට තමයි මේ දෙකයියේ දන ඒ තුනයි ඒකිල් සඳහන් වෙන්න R5ය RB5යි පලන්් සමී කරණයට ආදේශ කළහාම අපැ තින හයි තන එක්ද පසියයක් ආදශයනවා ඇතතිනින් අපට ලබෙනවා වයිවලගේ රිණ පන්සියයක් කියලලා ඒමන අපි ලකුණු කරල තින දිශාාවට නිමයි වයික්‍රියාත්මකොවෙෙන්නේ රිනන්ස පහලට පන්සීයක් වෙනවා. ඊලට අපේ මේ රූපේ තිරස් සමුතුලිත්තාාව සැලකුවොත් අපි ඉතා සර්ලෝපේනවා එම තිරස් බලය ක්‍රියාත්මකොවෙන්නේ මොකද ඒ සන්දී අසව්වේ ප්‍රතික්‍රියාව X පමණයි. ඒමනම් එකම තිරස් බලයක් පමණක් තියනවා නං තිරස් සමුතුලිත්තා සැලකීමේදී සමිකරණය. සමයි බිඳදුව වෙනවා වල කිසිදු බලයක් නැති නිසා. එඒම එක් බලය බිින්ද වෙනවා වයිගේ දිශාව ප්‍රතිවර්ත වෙන්ඩඕන අපිඒ එකක නිවර්ධය ලකුණු කරම මෙතන බලය එෙක්දස් පන්සියේ Rබ වයිගේ දිශාාව ආරුවෙන්ඩඕනක් බලය බිින්දුව එකත් අවශ්‍යනය මෙන්න දැන් තියෙනවා සියලුම බලටික අපි නිර්ණය කර තියනවා බාහිර බලටික. දැන් එනම් අපට තියෙන්නේ බෝන්කනට යන්නයි අවකාශටිකංකනය කර ගනිමීම. කාශටික අංකන යනවා එ මේ බලය හරහා ගියම අලුත්තංකයක් දෙක දෙක මෙතනට යනකං යනවා යහ පැතරගිය අංක තුන තුන මේ ප්‍රදේශ සම්පර්ණ මෙතැටනකං ගනවා නැවත් එක මේ ඇතුළේ හතර සහ පහ ඔන්න අවකාශටික අංකන වෙලා ඉගරයි ඊල්ළන්ට පි ප්‍ර්‍ය බල සටහනදීම සීවලින් පටන් ගත්තොත්. මොකද බීසන්දිිටාවුත් අඥාත බල තුනක් තියනවා ඩීසන්දිටාවුත් අඥ්‍යාත බල තුනක් තියෙනවා. සන්දිය නංම් අඥ්‍යාත පල දෙකයි තියන් මහහින සී සන්දීය ආරම්භ සඳී වශයෙන් දාගන්නවා සීසන්ඳී ආරම්භ කරලාම වාමාර්ථව යාමේදී ොම පැහැදිලුව හඳුනා ගන්න සීසන්ඳී වටා වාමාවර්ථව යාමේදී දෙක තුන පහලට දාහයි. මනයවතත් පතක් කරන ඉතලැක්වෙ දල නැහැ දෙක තුන පහලට ලැබිල තියෙනවා දාහයි නනිවුටන් ඒළංඟට තුන පහ. ග පහ තිරස් වෙන්න ඕනේ විශාලත්වය දන්නත් නෑ දිශාවදන්නත් නෑ එඒමනං අපි දන්න එකම ගුණාන්ගේ තුන සහ පහ තිරස් බව පමණයි. දිශාවදන්නත් නෑ විාලතව දන්නත් නෑ ඊරඟට පහ දෙක පහ දෙක දකුණට ඇලවෙලා තියනෙනවා තිරසට හැටක් පහ දෙක දකුණට ඇලවෙලා තිරසට හැටක්. එ දෙක මේ ලක්ෂය තිර නිසා තිරසට හැටක් නැත්තම් තිරසට තිහයක් කාානතව දෙක පහ ලැබෙන්න්න ඕනේ එමනම් පිට පහැදිලි පහ මෙතන තියෙන්ඩ ඕන. එතකොට තුන පහ වමට දිශාගත වෙනවා එනම් මෙතන මමට ඉතලක් වැටනවා සමමානප්‍රතිවුද්ධ අනත ඉතල ගන්න එකක්වත් මගරෙන් ෙපා තල ඊළඟට පහත් දෙ පහ දෙ උඩට ඒ දල මෙතින් දාන්නෙපි සීලක්ෂටයන්නේ එන සීලක්ෂ වට යනකොට ඉතල මෙ තන්ටයි ටෙන් ඕනෙ පහ දෙක උඩට නිසා ප්‍රතිවරද ඉතලෙ මෙතනට දාන. දැන්හෙනම් සී සන්දිීයට සම්බන්ධ දනු දෙකේ ප්‍ර්‍යාබල ගුණාන්ගෙන් පමණක් නිර්ණය කරග නිවරයි විශාලත්වය පසුහයමු. ඊළඟට අපයනවා තුන එක කියන්නේ ඒ සන්දිියයටට අාවත් වාමාර්තව ඒ සන්ඳදිවට ආයාමේදී තුන එක අවකාශ දෙක හරයනකට පන්සීයක් පහලට තුන එක පන්සීයක් පහලට තියෙනවා. ඊළඟට එක හතර තිරස් වෙන්න ඕනෑ ශාලත්තයහෝ ශාව දන්නන්නේ නෑ එක හතර බලය තිරස්ව පවතිනව විශාත්තවය විශාව දන්නේ නැති නිසා අපි නැවතත් ිත්‍රේක් ඳගන්න එක හතර ඊළංගට හතර තුන තිරසට හැටක් කානතයි නැවතත්. හතර තුන තිරසට හැටක් වඩ තුන ඉලක්වො මෙතන තියෙන නිසා අපි තිරස හැටක් නැත්තම් තිරසට තිකරේකාවක් ඇඳ ගත්ත මේරේකාවට සමාන්තරෝ. එතකො අපිට ලැබෙනවා චේදන ලක්ෂය එමනම් එක හතර හතර මෙතන විය තුයි. එක හතර වමට දිශාගත වෙලා තියර නිසා ඒ සන්දිී වට ආයාමේදී, මට හිතලයක් වැටනෙනවා ප්‍රතිවරද්ධීතලයේ මෙතනට වෙනවා. එළඟට හතර තුන උඩට සම්පූර්ණ වෙනවා එන ඒ සන්දිීවට ආයාමේදි හතරත්තුන උඩට ඉතලයක් ලකුණු වෙනවා, ප්‍රතිවරෘද්ද ඉතලේ මෙතනට ලකුණු වෙනවා නගේ දණ්ඩත් අවසානයි. එළඟට අපිට තියෙන්නේ මෙන්න මේ ඩBී දන්ඩ පමණ යක් ඥාතයක් වශයෙන්. අපිට ඒක මේ සන්දියෙන් ගත්තත් මේ සන්දිියෙන් ගත්තත් ලබාගණන්නඩ පුළුව. අපි ඉස්සල බලමු ලකුණ වෙලා තියෙන බල හරිද කියලා. එක්ක දෙක්ක ඉහලට එක්දාස් පන්සීය එ දෙක ඉහලට එක්දාස් පන්සීයත් තියෙනවා. දෙක පහ පහලට දෙක පහ පහලට තොට පහ හතර පහතර ලකුණු වෙන්නෙක හොමද පහතර පහලට එන්නම් මෙතනවට පහට හිතලක් වැටෙන් ඕනේ. එෙනත් අපි මෙතරනට ගියොත් පහතුන දකුණට. හ තුොන දක්කුණට. තුන හර පහට තුහර පහලට හතර පහා එතකොට මේ අතට එන්නේ මෙතන ඉත ලැක් වැටෙන් වන්න. ඔය සඳදි දෙගෙන් මොක කොයික ගත්තත් අපට සම්පර්ණ කරන පුලුවන් එම් හතර පහ ඉහලට ඉත ලැක් වැටනවා අනි තීදලය මෙතරනට වැටනවා. එතකොට එක් දන්්ඩක් පමණක් නොදන්න අවස්ථාවදදි දෙකලොවේ මොන සන්දිියෙන් ගත්තත් අපිට ප්‍රත්්‍යාබල නිර්ණයරගණන පුළුවන්. දැන් අපි සියලු ප්‍රථ්‍යාබල. ගුණංග වශයෙන් හොයාගෙනන යෙනවා දැන් අපිට තියෙන්නේ ප්‍රථ්‍ය බල සටහනේ එක්ෙක් පාදේ දිග ඒ බලය විශාරත්්‍යය වශයෙන් ගණනය කරගන්න එකයි. මේ තියෙන ප්‍රථ්‍ය බල සටහන. දෙක තුන පහත්‍රිකෝනය ගත්තොත් දෙක තුන පහත්‍රිකෝනයේ ටෑන් හැට සම්ඛ පාදය බෙදීම බද්ධ පාදය දාහබද පහතුන එතනින් අපිට පහතුනාගේ ලැබෙනවා දාහයට මූර තුනයි. ඉළඟට අප සයින් හැට ලිවොත් සම්කපාදය බැදීම කාරණය දාහබෙදීම දෙක පහ සයින් හැටයගේ ආදේශ කළ හම මුළලතුන බෙදීම දෙක අපි ලැබෙනවා දෙක පහගේ. ඊළඟට මෙතන ඒගැන්ටි ලපුණු කරගත්ත තුන හතර පහත්‍රිකෝන තුන හතර පහාත්‍රකෝනය සැලකුවා මේ සමපාද්‍රිකෝනයක් හැටයි හැටයි සමපාදය නිසා දාබදීම මුූලතුනාගේ අපි මේ පාදලට එදා ගන්නක් පුළුවන් නැත්තන් අපි පහහි හතර කොස්තිය කිය ි වුව. පහතර කොස්තිය සිරස්ව ලැබෙන පන්සීයක් වශයෙන් මේ ප්‍රමාණය පහතර කොස්තිය පහතරයාගේ ලබා ගන්න පුළුවන් එරඟට තුන හතරත් එමාගේම් වෙනවා සමපාද තිකෝනයක් බැවින්. දැන් සියලු මගයන් ටික නිර්ණය වෙනවා අපි නැවතත් මේටික සැකිල්ලේ සඳහන් කරගමු එක තුන හතර තිිකෝණය එක තුන හතර තිිකෝණයෙන් මෙන්න මේ හතර එකගේ හවා ගන්න ෝනේ අපි දන්න මෙතන හැටයි නම් මෙතන දාහහින දාහි කොස් හැටයි වෙන කොට කොස් හට ායක් වෙන පන්ස බදීම මූලතුනක් කෙනවා හතර එක හතර එක පන්සී බදී මුූලතුනයි. අපි අගයන්ටික ට්‍රූපයේ ලකුණු කර ගන්නවා. එකක් හතර පන්සීයට මූලතුනයි දෙක පහ දෙදාහයට මූලතුනයි තුන පහ අවකාශ වෙන්වෙනවා දාහයට මූලතුනයි තුන හතර අවකාශ වෙන්වෙනවා දාහයට මූලතුනයි අවසානයේ හතර පහ අවකාශ දාහයට ලතුනයි දැම් මේ බල ටික අවසාන පිළිතුර වශයෙන් වගෝක ඉදිරිපත් කරනවා එක් එක් දන්ඩේ ප්‍රත්්‍ය බලය දඩු පහක් තියෙනවා ABAD BC B CD ආතතිය හෝ තෙරපු වන්නෙන් වශයෙන් දක්වන අසාහන පිළිතුර. ABCAB ද්ඩ ABCAB දන්ඩ තියෙනෙ තරපුමක් පන්සීයට මූලතුනයි ඉළඟට AD දන්්ඩ ආතතියක් දාහයට මූලතුනයි ඉළකට ABCBC. දන්්ඩ තෙරපුමක් දෙදායට මූලතුනයි දන්ඩ තෙරපුමක් දාහයට මූලතුනයි අවසානයේCD දන්ඩ ආතතියක් දාහයට මූලතුනයි. මෙ අවසාන පිළිතුර එක් එෙක් දණ්ඩේ ප්‍රත්‍යාබලය ආතති හෝ තෙරපුම් වශයෙන් වෙන්වෙන්ම දක්වමින් අවසාන පිළිතුරට අපි ලංඟාවුණා. එහම නොදරුවනි පසුගේ බාග්‍රශ්න පත්‍ර ගැටුලට පිවිසෙනට කලින් මා මේ ඔබත් සමග සාකච්ඡා කරන්න යෙදනේ. ඩ සරල උදාහරම දෙක් දැන් අපි බලමු අපට ලබී තිබුණු පසුග විාග ප්‍රශ්න පත්‍ර ගැටළලුවක් පිබඳු. දෙදස් දන මේ වසරේ අපිට ලීතිුණ රාමු සැකිලි ගැටලුව එක රූපය අපට සපේලා තිබුණ රූපය සපේලා තිබුණුත් පහසුයි නොවසේනම් ගැටලුවේ තිය කාරණ ටිකානුව අපි ඉතා නිවරදිූ රූපයේය ඉීරණය කරගන්ඩවුන්. රූපයේ පෙන්ව ඇති රාමු සැකිල්ල වා කෙලවරවලදී සුමට ලෙස සන්දිි කල දඩු ටිකක් දීලා තියෙනවා සැහැල්ල දඩු පහකින් සමන්විත වෙනවා. ABCB දඩුවල දිග සමානයි කියල දීලා තියෙන අගයක් ඒ කියලාCD දන්ඩෙ දිග දෙකයි ඒ කියලා දීලා තියෙනවා. ඉළඟට B. කෝනය 5 5ීම හය බව සඳහන් වෙනවා. රාමු සැකිල්ල ඒවලදිී අචර ලක්‍ෂයකට සුමට අසව් කල්ලා තියෙනවා තවත් කාරණනා තියෙනවා දත්ත වශයෙන්. සන්දියයේ ද W බාරයක් වෙදලා තියෙනවා A සිරස්ව පවතිනවා C තිරස්ව පවතියනවා සිරස්තලයක රාමසැකිල්ල සමුතුල්ල සොතේ තියෙනවා C සන්දයේදී ABCAB දණ්ඩට සමාන්තරව. C සන්දිියයේදී ABCAB දණ්ඩට සමාන්තරව රූපයේ පෙන්වා ඇති දිශාවට Pී බලයක් වෙදලා තියෙනවා. ඔන්නසිරු දත්තටික අපිට කියවා බෝවන්තනය භාවිතයෙන්. DBC. සන්දි සඳහා. බෝවන්කනය භාවිතයෙන් DBC සන්දිි සඳහා ප්‍රත්‍ය බල සටහනක් අඳන්න ඒනයින් ආතතිද තෙරපුම් දෙන්න ප්‍රකාශ කරමින් දඩු පහෙම ප්‍රත්‍ය බලහා පිහිගේ සොයන්. තකොට කරනන වැටිකත් සේරම පැහැදිලුව ගැටලුව ඉදිරිපත්වෙනවා අපි දැම් බල මුහෙනම් මේ ගැටලුව පියෝරැම්පියෝර ඉදිරිට අනාකාරය. මේ තියෙන්නේ රූපය එක කියන්නේ ඔබ ඔබේ උත්්‍රපත්්‍රේ යඳගන්නා රූපය මේ තියෙන්නේ ඒකේ අවකාශ ටි අංකනය වෙනවා එ ඩ හරගිය දෙක මෙතන ප්‍රතික්තියයක් ක්‍රියාත්මක වෙනවා අපි දන්නන්නේ කොහොමදකි අප අහන්නෙත් නෑ අපි දන්නෙත් නෑ එන්සාි එතන බලය කර යනකලල් අලුත් අවකාශයක් කරන්ති න මේ දෙක්ක මෙතැටන එකම් විතරයි එ අවකාශය ඒ සඳයේ ප්‍රතික්තියාවෙන් පස්සෙ වෙනත් අගයක් ලැබෙනවා. පහ මේ බලේ නෙහට යනකොට අ එක වෙනවා ඇතුළ අවකාශක තුන හා හතර වෙන. ලටාන අපි ඩ සන්දියය ආාම්භ කරොත්. ඩ සන්දිය. වාමාාවර්තෝ සලක්ඩ ඕන ඩ සන්දිය වටා යාමේදී මුලින්ම දන්නා බලයමකදද එ දෙ එකේ සිට දෙක දක්වා යාමේදී වාමාර්තෝ එක සිට දෙක දක්වා යාමේදී පහලට W කියන බලයක් අපිට මුුණගහනවා. ඒනම් එකක් දෙක පහට W කියල ප්‍රථ්‍ය ලසට ආරම්භ කරන්න ඕනේ. ඔ තියෙන්නේ එක දෙක පහරදි ශාර්ට තියෙන බලය. ඊළඟට දෙක තුන බලේ විශාතය දන්නත් නෑ ඊතලයක් මෙතන නෑක කියන විශාාව දන්නත් නෑ ආනතිය පමණයි දන්නේ. මෙතන තිහයි සමධිපාධිතිකෝණයක් මෙතන තිහයි එන මෙතන හැටයි රජකෝනිිතිකෝනයක් නැවතත් මෙතන තිහයි. එමනම් දෙක තුන බලය තිරසට ති ආනතයි වමට ඇලයි. දෙක තුන බලය තිරසට තික් ආනතයි වමට ඇලයි. ඔය තියන්නේ අසම්පූර්ණ රූපය දෙක. බලය තිරසට තියක්ක්කානතයි වමට ඇලයි. ඊළඟට තුන එ තිරස්ව පවතින්න ඕනේ. එක මේ ස්ථානයේ පෝතිනවා තුන එක තිරස්ව පෝතින්න්න අපිටිතා පැහැදිලි තුන එකරඒකා මෙඩමයාආකාරයට පවතින්න ඕනේ. ඇහෙමනන් චේදන ලක්‍ෂය අංක තුන වියේතුයි. හෙමනම් දෙක තුන උඩට. දෙක තුන ඒල දිිසාාට තියන ඉතලයක් ලකුණු වෙනවා ප්‍රතිවරද්ධීතල මෙතන ලක්ුණු වෙනවා. ඒළඟට තුන එක දිශාගත වෙලා තියනවා දකුණට එතකට තුන එක බලය දකුණු පැත්තර යොමු වෙනවා දකුණට ඉතාලයක් ප්‍රතිවෘද්ධ ඉතලය ලැබෙනවා. එතනින් අප ගියොත් බීසන්දියය දැන්තියන අඥාත බල දෙකයි. බීසන්ද අඥ්‍යාත බල දෙකනිසා අපිට බි සන්දියයට යන්නක් පුුවනි. එතකොට දෙක හතර බීසන්දිීවට අවාමාවර්තය යාමේදී ලකුණුවෙච්ච ලය හරිදි කියලා බලමු තුන දෙක පහලට. මේ තින තුන දෙක පහල දිශාවට. ඊළඟට දෙක හර සිරසට තිහක් කානතයි වමට ඇලයි. දෙක හර සිරසට තියක්ක් ේනත්තැන් තිරසට හැටක් කානතයි වමට ඇලයි. ඊළඟට හතර තුන දකුණට ඇලයි, තිරසට හැටක්. හතර තුන දක්ුණට ඇලයි, තිරසට හැටක්. මෙ තින හර තුන මෙතැට ලැබෙනවා කියලලා දැක්වෙන. ම නවතත්ඒක දක්වන්නම්. දෙ හර හතර තුන එතකොට අංක හතර මේ ස්ථානය ලැබෙනවා එම නම් දෙක හර උඩට දිශාගත වෙන මෙත උඩට ඊීතලයක් ලක්ුණු වෙන්න ඕන ප්‍රතිවෘද්ධීතලය ලක්ුණු වන්න ඕන හතර තුන්න පහලට ලැබෙනවා මෙතන පහලට ීතලයේ ප්‍රතිවුරද්ධීතලය දැන් අපිට දඩුවල ප්‍රත්‍යාබල ඒසීහන්ට තියෙන. ට හතර නාරම්භයනකට හතර පහ සිරස් බලයා මේ ලක්ෂ වටා ගියුත් හතර පහීට සීවටාආයාමේදී හතර පහ සිරස් බලයක් වෙනවා ඊකට පහ එක පහක කියන මේ පී ලේ මේඒක පට අ දිගට අඳගත්ත අපට පහැදිලි පහ එක වකාශක වවෙගෙනවා පී බලයෙන් මෙ බල මේකට සමාන්තරයි කියල ගැටලුවේ දීල තිබුණා එයනම් පහක බලය සිරසට තිය නිසා තිරසට හැටයි පහයික බලය පහ ලක්ෂයේ මේ ස්ථානය ලැබෙනවා අපිට එනම් හතර පහ උඩට තියෙනවා පහ පහ ලැබිල තියෙනවා දිශා දීල තියන පහලට කියලා සියලු බලටි අපි දැන් ගුණනාංගවශයෙන් හොයාගෙන අවසාන. රට අප මේ මෙතරනට ලබි තිබන ලබුණු තිහා මේ ප්‍ර්‍යබල සටහනින් විශාලත්වි කපිදයන් නිර්ණය කරගත යුතුයි. විශාලත්වර නිර්ණය කරගන්න ගිහාම අපි ප්‍ර්‍යාල සටහනේ ජාමතික ගුණාංග ඉතා හොඳින් සලකමු හැටයි තිහායි මේ පාදක සමාන්තරයි මපකද ගැටලුවේ සප ආතිබන පීබලය සමාන්තරව ක්‍රාත්මක වෙනවා කියලා ඒවි පාදයට. එතනින් අපිට මේ කොට සැල්ලැබෙනන සමාන්ත රාශ්‍රයක් වශය. දක තුන ත්‍රිකෝනය සලකෝත් එක දෙකතුන රජකෝණය ත්‍රකෝණයක් සයින්තිහ සම්මුඛපාදය බදීම කරණය සම්කපාදය දෙක තුන සයින්තියගේ ආදේශ කළාම අපේ ලැබෙනවා දෙක තුුණාගේ දෙයි W කියලා ඊළඟට දෙක Wගේ සඳහන්නයවා ඊළඟට ටෑන්තිය ටෑන්තිහ සම්මුඛපාදය බෙදීම බද්ධපාදයඩ බෙදීම එක තුන ටෑන්තිහිගේ එක අට මූලතුනයි ආදේශ වෙනවා එතනින් ඩ ලගේ අප එක තු අගේ ලැබෙන මුූ තුනයි ඩ කියලා එක තුුණාගේ මූලතුනයිඩ දෙක තුන හතර ත්‍රිකෝණය සැලකුවත් තමේ දෙයි ඩ තියෙන්නේ දෙක තුන පාදයට මූල තුනW තියෙන් එක තුනපාදයට ඊීළඟට අපි දෙක තුන හතර දෙක තුන්න හතර ඒකත් අපි ටිතා පැහැදිලි මෙත නංශක තිහායි හැටයි නිසා රජුකෝණී තිකෝනයක් එම නම් දෙක තුන හතර තිකෝනෙන් ටෑන් තිහ මේ ෝනේ ටෑන් තිහලිවොත් සම්මුඛ පාදය බෙදීීමම් බද්ධපාදය තුන හතර බෙදීම බද්ධපාදේ හයාගෙන තියෙන දෙකයි W කියලා. සන්තියාගේ එකට මූල තුනක් ආදේශ වෙන තුන හර බෙදීම දෙයි එතනින් තුන හතරගේ අපට ැබෙන හරස්ගුණනිතයෙන් දෙකයි බද මූල තුනක් කියලා තුන හතරග දෙකයි බද මූල තුනයි. ඒත්‍රිකෝණයම සලකලාපි සයින්තිය ලිවුවොත් සයින්ති සම්මුඛ පපාදය බෙදීම කාරණය එකකට සම්ප පාද දැන් දත්වයක් වශයෙන් තියනවා අපි වාගෙන නිසා. සයින්තිය සම්මුාදය බදම් කරණය කරණය වෙනවා දෙක හතර සයින්තිය භාගයයි දෙයි බදීම මූලතුනයි සම්මුඛපාදයරණය දෙ හතර සයින්තියගේ ආදේශ කළ හම භාගයක් කියලා අපිට දෙක හතර ලැබෙනවා හතරයි බදීම මූලතුුණයි. දෙක හර හරයි බිද මුලතුුණයි ඊළංඟට ම ඔබට කලින් සඳන් ක ලා ේරූපේ සමන්තරාශ්‍ර කොෂයන්තියන මෙතන තිහායි මෙතන තිහායි මේ දෙක සමාන්තරයි එහෙමන එක දෙක හතර පහ සමාන්තරාශ්‍රයක්ය සමාන්තරාශරයක් අපිට හතර පහ හතර පහගේ එක දෙකට සමා බව සඳහන් කරන්න පුුවන් හැබ ඔබ ොන්ඩක් පිල්තුර සපයක්දදිම මෙිහිද. ඔබ හඳුනාගත් බව දිරිපත් කරන්න නො එක සමාන්ත්‍රශ්‍රයක් කියනෙ එක මකද මේ පාදවල විශාලත්වය සමාන බව පිසාලකන්නේ සමාන්ත්‍රාශ්‍රයක් කින ගුණන්ගේ නිසා එමනං සමාතරාශ්‍රයෙන් අර පහගේ ලැබෙනවා එක දෙකට සමානයි කියලා එක දෙකාගේ ඩල මෙයාගේත් ඩෙනවා පිළඟට පීවලාගේ පීවලගේ ගැටලුවේ කියලා තිබුණා හොයන්න කියලා එම් පීවලාගේ වෙන්නේ නැවතත් සමාන්ත්‍රාශ්‍රයක් බවින් දෙක හතරට සමානයි පීගේ දෙක හතරගේ හතරයි ඩ්ලිදී මුලතුුණයි සගන්ටිකගේ හොවෙල ඉවරයි ම තවත් පොඩි වැදලත් කාරණයක් මතද කියන්න ඕොනෑ මේ ගැටලුවේ පිර තිබ යොදල තින බාහිර බලයා ර කලින් ැටලු කිහිපයකදී අපි බාහිර බල හෙවවේ සමුතුලිත්තාවේ ගූරණ ගැනීම කියන ගුණාග මගින්. සිරස් සම්තුලිත්තාව තිරස් සම්තුලිත්තාවේ හෝ ගූර්ණ ගැීම. නමුත් මෙහිදී අපි සිර සම්තුලිත්තාවකට තිර සතුලිත්තාවකට හෝ ගූරණගන්නේ නැතුව කෙලිම් අපි බෝවංකනයට ආව. ඇයි අපි හෙම කලේ. ඉතා හොඳින් කියවන්න ගැටලුව ගැටලුවේ තිබනාා ප්‍රත්්‍යාබාල සටහනක් ඇඳ එනයින් කියලා. එතකොට එහෙමනං ප්‍රත්‍යාබාල සටහන ඇද එනයි පිහිගේ නිර්ණය කරන්නකි වහම ප්‍රත්්‍යාබල සටහනින් පිගේ නිර්ණය කළොත් තමයි ඔබේ පිළිතුර නිවැරදි ඉදිරිපත් කිරීමක් වෙන්නේ. මොද ප්‍රත්්‍යාබල සටහන ඇද එනයින් පිහිගේ නිර්ණය කරන්න. නිකම්ම පිහිගේ නිර්ණය කරන කියලා දීල තිබුණනම් ක්‍රමයක් නොකියයා. එතකොට අපිට සිර සතු ලිත්තාව තිරස් සතුලිත්තවාව සහ ගර්ුණගගේ නමිෙන ගුණාංගවලින්. ්‍යබල සටහන්ට එට කලින් සාරලව ඉරණය කරගන්න තිබුණා නමුත් මේ ගැටලුව ක්‍රමයා කියලා තියෙන මෙහෙම හොයන්න කියලා ක්‍රමය මොක්ද ප්‍රථ්‍යාබල සටහනය එමන අපිට සිද්ධ වෙනවා කියලා තියන කමයට පිළිතුර බාගන්න. එමවා දැන් අපි සරු පිතුරටික හොයාගනි ඉවරයි අවසාන අවශයෙන් පිහියාගේ පිහයගේ වාගතර ලක්ුණු දහයක් තිබුණ දැන් අප එක් එක් ද්ඩේ ප්‍රත්‍යාබලය පැහදිලියූ ප්‍රත්‍යාබල සටහනෙන් ත්‍රාම සැකිල්ලට හෝමාරු කරගන්නවා හතර දෙක අවකාශ දෙක වෙන්නවා ABCAB දන්්ඩෙන්. හතර දෙක අගේ හතරයි W බෙදීම මූල තුනයි. ඊළඟට හතර තුනන් අවකාශදක වෙන්නෙනවා ABCBC දන්ඩෙන් හතර තුනන් බලය විශාත්වය දෙකයි W බදීම මූල තුනයි පහ හතර අවකාශදක වෙන්නෙනවා ABCAC දන්ඩෙන් පහ හතර බලයේ විශාලත්වය W පාගත්තා දෙ ඩ දණ්ඩෙ බලය තු දෙ බලය දෙයිඩල එතනට ලැබෙනවා අවසාන වශයෙන් එක තුන තුන මූල තුඩල වගේ ලක්ුණු වෙනවා. මේ තියන ප්‍ර්‍යාබල සතහනනි ආතති බව තෙරපුම් බව සහ ඒවාය විශාලත්වයන් කියන සියලූම ගුණාංග අවසාන වශයෙන් වෙන් වෙන්න්න දක්ොමින් අප ඔක්කොම හොයරයිවරයි. අප පිළිතුර අවසාන පිළිතුර වශයෙන් වගුවක ඉදිරිපත් කරෙනවා එක්ෙක් දණ්ඩේ ප්‍රත්්‍යා බලය දන්ඩ ගැටලුවේ සපාතිමුණ දණ්ඩු පහක් මෙ තිෙන දඩු පහ ආතති හා තෙරපුුම් ඒක දීල තියන නිසා නිවටන් බවත් සඳහන් වෙනවා. ABCAB දඩ ABCAB ද්ඩේ තියෙන්නේ ආතති බලය හතරයිඩ බෙදීම මූල තුනයි B. දන්ඩ B. දන්ඩේ තියෙන්නේ ආතති බලය දෙයි W බැදීම මූලතුනයිAC දන්ඩAC දන්ඩ තියෙන්නේ ආතති බලය W දඩ තියෙනත් ආතතියක් දෙකයි W අවසානයේCD CD දඩ තියන තෙරපුමක් මූල තුනයි W මේ තියන්නේ අප විසින් විාගී දිරිපත්ලයුතු. සාන පිල්තුර මේ ගැටලු සඳහා. එෙම නොදරුවනි අදමා ඔබට කුඩා ගැටලු දෙකින් නාරම්භ කරලා විභාග ගැටළුවක්. පසුගේ විභා ගැටළුවක් සාකච්ඡා කරට යෙදුණා. අද මේ සාකච්ඡා කරට යදුණ එක මේ විබා ගැටළුුවයි. අපි මේ පාඩමි ඉදිරි අදේරකදි නැවතත් සම්පූර්ණයෙන්ම ලැබුණ විභාග ගැටලු, පමණක් ම සාකච්ඡා කරන්නට ලාපොරොත්තුවෙනවා. එතකොට අදපාඩමත් මීට පෙරසති, පි සාකච්ඡා කරන්නටය දුුණු සිද්ධාන්ත මතක් කිරීමේ පාඩමත් පොඩ්ඩක් අපි අද නැවතත්මිනීගලොත්. මුලිම් අපි රාමු සැකිල්ලක් කියන එක හඳුනාගත්තා අපි විශය නිර්දේශයට අනුකූල අධ්‍යානය කරන රාම සැකිල්ලක තිබියුතු ගුණාංග ්‍රාමුසකිල්ල මුළුමනීම තලීිය වියේතුයි සියලු දඩු සැහැල්ලු වියේතුයි සියල්ලු දණ්ඩු ඒවා කෙලවරෝලදී සුමටවා සෞ් කරලා තියෙනවා බාහිරෙන් එෙදන බල සියල්ලම එකම තලයේ ක්‍රියාත්මක වෙනවා දඩුවල අභ්‍යන්තර බල සහ බාහිර බල සියල්ලම සැකිල්ලේ තලේම ඒක තලව ක්‍රියාත්මක වෙනවා ස දඩුවල ප්‍රත්‍යා බල එක්කො ආතති හෝ තෙරපුම් වෙනවා සියලුම දඩුවල ප්‍රත්‍යා බල ආතති හෝ තෙරපුම් වෙනවා මා නැවතත් තා පොඩිියු මතක් කිරීමක් කරනවා සමහර විට දරුවනි අපිට ලැබෙන ගැටළුවක ආතති හෝ තෙරපුම් කියන ගුණංග දෙකට අමතරව සුුණ්‍ය බලයක් ක්‍රියාත්මකන ගැටලුවක්ක ලැබෙන්න්නත් පුළුව. එවැනි අවස්ථා ලැබුණු පසගු විභාග ගැටලු පවතිනවා. එනිසා සියලුම දඩුවල බල එක්කෝ ආතති හෝ තෙරපුම් විය යුතුයි. නමුත් ආතතියක් හෝ තෙරපුමක් කියන දෙගෙන් එකක්වත් ක්‍රියාත්මක නොවී සුුණ්‍ය බලයක් ක්‍රියාත්මක වන එකෙන් බලයක් නැති දණඩක් පවතින්නත් පුළුව ැති දන්නක් යමකි රාමකිල්ලක තියෙනවනං ඒ කියන්නේ ඒ දන්ඩ ඒ රාමසකිල්ලේ පවත්වාවගේ නීමම අශ්‍යවවෙන්න නෑ මොද ද්ඩ රාමසකිල ප්‍රෝජනයක්ක් වවෙන්න නෑ එහම දඩු යන්නක් පුලුවන් අපිට ලබෙන ගැටලුවක. එයමනම් එවැනි ගැටලුවක් බෝවංකනෙන් අපි කොහොමද ආතති හා තෙරපුම් ප්‍රත්්‍යාබල වෙන්වෙන් වශයෙන් හඳුනාගන්න. ඒ අනුව කොහොම ප්‍රත්ථ්‍යා බලසටාන ඇඳලා අපි අවසන පිළිතුර කරා ලඟාවෙන්නේ අවසාන වශයෙන් කියනවනම් ගැටලුවට සපේන සම්පූර්ණ ලකුණු ප්‍රමාණය අපි නිවැරදිව උපයාගන්නේ කොහොමද කියනක. මොකද ඔය දරුවන් ගැවසාන අභිප්‍රාය බලාපොරොත්තුව වෙන්නේ උපරිම ලකුණු ප්‍රමාණය උපයා ගැනීම. එහමන දරුවනි මේ සමගම මාබට තවත් ඉස්මතු කල්ලා දක්වන්න යන පොඩිකාරණයක් තිර මොකද මේ ගැටලුවේ අපි දැක්කා ප්‍රත්‍යාබල සටහන ඇඳ එනයින් පිහිගේ නිර්ණය කරන්න කියලා දීපු නිසා. ප්‍රත්්‍යාබල සටහන ඇද එනයින් පිහිගේ නිර්ණය කරන්න කියලා ගැටලු අපට කියරතිබිච්චි නිසා අපි මුලින්ම සිර සම්තුලිත්තාව තිරස් සතුලිත්තා හෝ ගූරණ ගැනීමට ය නැතුව කෙලිම් අපියාව බෝවන්තනයට ඇවිල්ල ප්‍රත්‍යබල සටහනෙන් පිහියාගත්වා ගත්තා. එහෙම කළේ මේ ගැටලුේ කියරදිබිච්චි නිසා. මාතකට මෙහිදී ඔබට මතක් කරන්නඩ යන්නේ මේ යනු අපිට පේනවා අපිට අවශ්‍යනං සිරස් සමුතුලිත්තා තිරස් සම්තුලිත්තා ගූරණ ගැනීමෙන් බාහිර ලබාගන්නවත් පුළුවන්. එහෙම නැත්තං ඒ සිරස් සතුලිත්තා තිරස් සතුලිතා ගූරගැනීම සම්පූර්යෙන්ම පැත්තකට දාලා. ඒ අමතක කල්ලා මුළුමනින්ම බෝවන්කනයෙන් පමණක්. බාහිර බලත් පාගන්නත් පුළුවන්. අපි එක මේ ගැටලුවේ දැක් සම්තුලිත්තා සකන්න ඇතුව කෙින්ම බෝවන්කනේ බෝවන්කන සතුලිත්තාව තම සලකන්නේ සිරස් සතුලිත්තා තිරස් සතුලිත්තා ගුණර ගැනීමින් තොරව. බෝවන්කනයෙන්ම බාහිර බලොගන්නත් පුළුවන් මේ ගැටලුවේදී. අපි කරපු ආකායිරයට. එම නොදරුවනි නැවතත් ගුරුගදර අධ්‍යාන වැඩසටහන් මාලාවේ තවත් එ අධියරකින් මීලන සතියේදී අපි මේ පාඩමේ සම්පූර්ෙන් විභාග ැටලුම සාච්චාරට බලාපොරොතු වෙනවා. එම පාඩමෙන් යළි ඔබ හමුවන තුරු ගුරුගදර අධ්‍යා වැඩතරහන් මාලා වෙනුවෙන් අයි බෝුවන්.